ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි. අදත් මේ ඇරඹෙන්නේ රටේ ලෝකයේ සිදුව වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙත ගෙනෙන පුවත්විකාශයේ සුසන්දේශය. මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. මත්පැන් තුරන් කිරීමේ වගකීම පාලකයන් සතු බව මල්වතු මහනාහිමි පහදායි. තනතුරේ ඇලී ගැලී නොසිට ඉවත් වූ බව පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පවසති. සාමයත් සංහිඳියාවත් වෙනුවෙන් සර්ව ආගමික නායකයන් යාපනයේදී සාකච්ඡාවල. ළමා නිවාස වසා දමන්න ආණ්ඩුව සූදානම්. තරවටුව පොඩි දරුවාගේ අනාගතය අඳුරු කරන්නක් බව මිචිගන් සමීක්ෂණයකින් හෙළිවෙයි. රට තුල තිබෙන සියලු මත්පැන් මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කිරීමේ වැදගත්කම මල්වතු මහනාහිමියෝ පෙන්වා දෙති. මෙවර අයවැයේදී බියරිමිල අඩු කිරීම සම්බන්ධව ජනාධිපතිතුමත් අගමැතිතුමත් අමාත්‍යවරයාත් එක්ව විසඳුමකට පැමිණිය යුතු බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ පවසයි. මහනාහිමියන් මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේදී ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ ලේකම්, ජාතික සංඝ සභාවේ ලේකම් හා මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ නියෝජිත පිරිසක් මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේදීය. රට තුළ තිබෙන සියලු මත්ද්‍රව්‍ය රට තුළින් ඉවත් වෙනවා නම් හොඳ බව මල්වතු මහනාහිමියෝ පවසති. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාකල නාහිමියන් සඳහන් කළේ ජනාධිපතිතුමාගේ වැඩසටහනකට අනුව මතින් තොර රටක් යන වැඩපිළිවෙලද ක්‍රියාත්මක කළ හැකි බවය. මත්පැන්වල මිල අඩු කිරීම සම්බන්ධව සකස් කරන ලද වාර්තාවක් මල්වතු මහනාහිමියන්ට පිළිගැන්වීමද මෙහිදී සිදුවිය. අනතුරුව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ ශ්‍රී විමලතම්ම අනුනාහිමියන් බැහැදැක මත්ද්‍රව්‍යවල මිල අඩු කිරීම සම්බන්ධව සකස් කරන ලද වාර්තාවක් අනුනාහිමියන්ට පිළිගැන්වීමද සිදු වූ අතර ජාතික සංඝ සභාවේ ලේකම් පූජ්‍ය ලියන්වෙල සාසන රතන හිමි හා මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ නියෝජිත අජිත් නවකමුව මහතා ඇතුළු පිරිසක් ඊට එක් වූහ. තනතුරුවල ඇලී ගැලී සිටිය යුතු නැතැයි අනුනායක ධූරයෙන් ඉල්ලා අසු පූජ්‍යපාද බෙල්ලන්විල විමලරතන හිමියෝ පවසති. දීර්ඝ කාලයක් එක දිගට තනතුරු දැරීමේ අවශ්‍යතාවයක් නොමැති නිසා අනුනායක ධුරයෙන් ඉල්ලා අසූ බව බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍යපාද බෙල්ලන්විල විමලරතන නාහිමියෝ බෞද්ධ ප්‍රවෘත්තියංශයට පැවසූහ. ශ්‍රී කල්‍යාණ සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරේ වැඩ සිටි පූජ්‍යපාද බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පසුගියදා කෝට්ටේ සංඝ සභාව රැසූ අවස්ථාවේදී මෙලෙස සිය තනතුරින් ඉල්ලා අසූහ. වසර 30කට වැඩි කාලයක් තමා සංඝ සභාවේ විශේෂ කාර්යයන් අපමණව ඉටු කර ඇති බවත් අපවත් වන තුරුම මෙම තනතුරු බදාගෙන සිටීමේ අවශ්‍යතාවයක් තමාට නොමැති නිසා ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් උන්වහන්සේ පවසති. සංඝ සභාවක නායක ස්වාමීන් වහන්සේ නමක් සිය තනතුරකින් ඉල්ලා අසූ ප්‍රථම අවස්ථාව මෙය බවද වාර්තාවේ. සාමයත් සංහිඳියාවත් ශක්තිමත් කිරීමට සර්ව ආගමික නායකයන් යාපනයේදී විශේෂ සාකච්ඡාවක. සාමය හා සංහිඳියාව ශක්තිමත් කිරීමට යාපනයේ දිස්ත්‍රික්කයේ සිටින සර්ව ආගමික නායකයන්ගේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් යාපනයේ ශ්‍රී නාග විහාරයේදී පවත්වා ඇතැයි වාර්තාවේ. ඒ බම්බලපිටිය වජිරාරාමේ අමරපුර ශ්‍රී ධම්මරක්කිත නිකායේ මහානායක අතිපූජ්‍ය ත්‍රිගුණාමලය ආනන්ද මහානායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වී ඇත්තේ ජාති ආගම් ભેදයකින් තොරව ශ්‍රී ලංකාව තුළ සියලු ජන කොටස් වලට සමගිව එකමුතුව විනයගරුක සාරධර්ම වලින් පිරි සංවර්ධිත රටක් බිහි කිරීමයි. මෙම සර්ව ආගමික නායක හමුව සංවිධානය කොට ඇත්තේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මෙජර් ජෙනරාල් දර්ශන හෙටිආරච්චි මහතාගේ සංකල්පය අනුව බවද වාර්තාවේ. තරවටුවෙන් අඳුරුවෙන දරුවන්ගේ අනාගතය ඒකාලෝක කරන්න ගත යුතු මග බොදු මග බව මේ ඔබේ දැන ගැනීම පිණිසයි. ඔබේ දැන ගැනීම පිණිසයි.
පොඩි කාලේ තරවටුවලට ලක් වෙන දරුවන්ගේ අනාගතය අඳුරු වෙනවා කියලා ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයෙන් කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවලු. සමීක්ෂණ නොකලට අපි නම් පොඩි උන් කාලේ ඉඳලම ඕක දැනගෙන හිටියා. තරවටු කරන එක හොඳ නැහැ කියලා. හැබැයි ඉතින් අපි පොඩි කාලේ දඟයෝ කාලේ කරපු වැඩවල හැටියට අපේ අම්මල තාත්තල ඉවසපු ඉවසිල්ල අපිටත් තේරෙන්නේ අපි දරු සුරතල් බලන්න ගත්තට පස්සේ. අපේ අම්මල තාත්තලත් අපිට තරවටු කළා තමයි. හැබැයි ඒකට තරවටු කියලා කියන්නත් බෑ. මොකද වැරද්දක් දැක්කහම අපිට ඒ වැරද්ද මොකක්ද කියලා ඉතාමත් හොඳින් කියලා දුන්නා. ඒකේ ඵල විපාක කියලා දුන්නා. ඒකෙන් වැළකෙන හැටි කියලා දුන්නා. ඒ විතරක් නෙවෙයි, ගොඩක් වෙලාවට අපේ බුදුදහමේ හරයන්, ගාථා පාඨ, බුද්ධ චරිත සිදුවීම් මෙන්න මේවත් උදාහරණයට අරගෙන තමයි අපිට හරි වැරද්ද කියලා දුන්නේ, පහදලා දුන්නේ. ඒක අපේ වැරද්දට තරවටුවක් නෙවෙයි, වැරද්ද නිවැරදි කරන ගුරුහරුකමක් වුණා. අපිට තඩි බෑවට වැඩිය, කෝටු මස්කරාට වැඩිය, දනගස්සල තිබ්බට වැඩිය අන්න ඒ ගුරුහරුකම අවවාදය උපදෙස ජීවිතයටම කිඳාබැස්සා. අපේ අම්මල තාත්තලා අපේ පරම්පරාවෙත් තරවටුව උනේ ගුරුහරුකම වේවල් කසායට වැඩිය ජීවිත උපදේශය. අපේ දෙමාපියන් අපිට පුරුදු පුහුණු කළා. එනිසා අපේ දරුවන්ටත් හරි වැරද්ද කෝටුවෙන් වේවැලෙන් නැතිව ගුණදහමෙන් බුදුදහමෙන් කියලා දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අපේ ගුරුවරුත් වැරද්දකට දඬුවම් දෙන ක්‍රමවේදය කරගන්නේ බුද්ධ වචනය, දහම් ක්‍රමවේදය. එනිසා කවදාවත් අපිට අපේ අම්මා තාත්තා ගැනවත්, අපේ ගුරු මෑණිවරුන් ගුරු පියවරුන් ගැනවත් කිසිම දවසක මොනම වෙලාවකදීවත් හිතේ අහිතක් කහටක් ඇති වුණේම නැහැ. අපි අදත් ජීවිතේ තියෙනකම්ම දෙමාපියන්ට ගුරුබවතුන්ට පින් දෙනවා. අපි කරපු වැරදි වැඩවලින් අපිව ගුණ යහපත් උපදෙස් දීලා හරිමගේ යහපත් තරවටුවෙන් අපිව නිසි මාර්ගයට ගත්තට. හැබැයි ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ කරපු සමීක්ෂණයත් හරියටම හරි. පොඩි කාලේ වැරද්දක් කළාම ගහලා බැනලා කෝටු මස් කරලා ගස් බැඳලා දිමිගොටු දාලා තවත් අය ඉස්සරහා පරිභව කරලා අපහාස උපහාස කරලා මානසිකවත් ශාරීරිකවත් දුර්වල කරන පොඩි එකා උස්මහත් වෙද්දී අම්මට තාත්තට ගුරුවරුන්ට විතරක් නෙවෙයි මුළු සමාජයටම වෛර කරන වෛරක්කාරයෙක් වෙලා ඉවරයි. සමහර විට භයානක සමාජ විරෝධියෙක් වෙන්න බැරි නැහැ. අපි අපේ සමාජෙත් එහෙම චරිත දැකලා තියෙනවා. එහෙම සමාජ විරෝධීන්ගේ යටගියාව හොයාගෙන ගියොත් වැරදිලා වරද්දලා තියෙන්නේ පොඩි කාලේ අහුවෙන අහුවෙන දෙයින් පොඩියුන්ට දමල ගහන අම්මල තාත්තලා. කටේ කිරිසුවඳවත් ගිහිල්ල නැති පුංචි මල් කැකුළු පුච්චන, තුවාල කරන, ගුටි පැට දෙන පාපතර අම්මල තාත්තලත් අපේ සමාජයේ ඉන්නවා. තමන්ගේ ලෙයින් උපන් දරුවන්ට අතවර කරන පාපතරයන්, දුවපුතා නොසලකා හැරලා දාන අම්මලත් නැතිවම නෙවෙයි. හැබැයි ඉතින් තමන්ගේ කේන්තිය, වෛරය, තමන්ගේ ප්‍රශ්න දරුවන්ගේ පිටින් ඇරියහම තමන් අනාගතයට බිහි කරන්නේ දරුණු සමාජ විරෝධියෙක් කියලා තමන් හොඳින් මතක තියාගන්න ඕන. දරුවා දඩබ්බර නම්, හිතුවක්කාර නම්, කියන දෙයක් අහන්නේ නැතිනම් දරුවට තියෙන, දරුවට කරන ආදරේ තවත් වැඩි කරන්න. දරු සෙනෙහස දැක්වීම, දරුවට වඩාත් ලංවීම තරම් දරුවා කැමති දෙයක් තවත් ලෝකේ නැහැ. දරුවගේ හොඳම මිතුරා මිතුරිය වෙනින් කවුරුත් නෙවෙයි, අම්මා තාත්තා. අන්න ඒ මිතුරුකම තව තවත් තර කරගන්න පුළුවන් නම් දරුවන්ගේ අනාගතය මොනම විදිහකින්වත් අඳුරු වෙන්නෙම නැහැ. සමාජයට එන්නේ හොඳ ගුණ යහපත් දරුවෙක්. පොඩි කාලේ ඉඳලම දරුවට බුදු දහම, බුද්ධ චරිතය, පන්සලේ සෙවන, දැහැමි සිතුවිලි පුරුදු කළොත්, ඒ වගේ පරිසරයක් දරුවා වටේ අපි නිර්මාණය කළොත් කිසිම සැකයක් නැහැ. දරුවගේ අනාගතයත් ඒකාලෝකයි. රටේ අනාගතයත් සුභවාදී. දියුණුවේ හිණි පෙත්තටම නැගලා තියෙන රටවල උදවියටත් අපිට දෙන්න පුළුවන් ආදර්ශය වගේම උදව්ව තමයි පොඩි කාලේ තරවටුවෙන් අඳුර වෙලා ඉන්න දරුවන්ගේ ජීවිත අඳුර දුරු කරලා ජීවිතාලෝකය ලබා දෙන්නත් දරුවන්ට සලකන හැටි, තරවටුවෙන් තොරව හරි වැරද්ද කියලා දෙන හැටිත් දෙමාපියන්ට ගුරුවරුන්ට පහදලා දෙන්න, පෙන්නලා දෙන්න හොඳම ක්‍රමවේදය, හොඳම ප්‍රතිපත්තිය, හොඳම වැඩපිළිවෙල, හොඳම දර්ශනය අප සතුව තියෙනවා. ඒ වෙන කිසි දෙයක් නෙවෙයි. බුද්ධ දර්ශනය තුළින් බොදුමග ඔස්සේ යහපත් සිතුවිල්ලෙන්, යහපත් ක්‍රියාදාමයෙන්, ගුණ යහපත් ප්‍රතිපත්තියෙන් දරුවාට දරුවා ලෙස සලකන බොදුමග පෙන්නල දෙන එක. නොමග යන්නන් සුමගට ගන්න පුළුවන් එකම මග වෙනින් බොකු නෙවෙයි.
බුදුමග විතරමයි. ඔබේ දැනගැනීම පිණිසයි. ළමා නිවාසවල දරුවන් කොටු නොකර කැපකරු මාපිය ක්‍රමයෙන් දරුවන් රැකගන්න රජයෙන් සැලසුම්. ළමයින් ළමා නිවාසගත නොකොට කැපකරු මාපිය ක්‍රමය යටතේ රැකබලා ගැනීමේ ක්‍රමයක් මෙරට තුළ වඩා ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම කෙරෙහි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. ළමා නිවාසගතව සිටින දරුවන්ට පවුලක් තුළ ජීවත් වීමට අවස්ථාවක් ලබා දීම මෙමකින් සිදු කිරීමට නියමිතය. යටත් විජිත සමය තුළ ළමා නිවාස සංකල්පය හඳුන්වා දුන්නද එය වර්තමානයේ බ්‍රිතාන්‍ය තුළ හෝ ක්‍රියාත්මක නොවන බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි. එනිසා ළමා නිවාසවලින් බැහැරව විකල්ප ළමා රැකවරණ ඔස්සේ ළමුන් රැකගැනීමේ ක්‍රම පිළිබඳව අවධානය යොමු කොට ඇතැයි වාර්තා වේ. ළමා නිවාසවලින් බැහැරව විකල්ප ළමා රැකවරණ ක්‍රම ඔස්සේ ළමයින් රැකබලා ගැනීමේ ක්‍රම පිළිබඳව විශේෂ ජාත්‍යන්තර සමුළුවක් පසුගියදා මෝල්ටා රාජ්‍යයේදී පවත්වනු ලැබීය. එහිදීද කැපකරු මාපිය යටතේ ළමුන් රැකබලා ගැනීමේ ක්‍රමය පිළිබඳව වැඩි අවධානයක් යොමු වූ බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළද මෙම වැඩපිළිවෙල ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇතැයිද වාර්තා වේ. වෙළඳ සැලේදී අසාධාරණයක් වෙනවා නම් වහාම දැනුම් දෙන්නයි පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලයි. පාරිභෝගිකයන්ට වෙළඳ පොලේදී සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහා එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවරගෙන තිබේ. දිවයින පුරා ආවරණය වන පරිදි ලබන වසරේ ජනවාරි 15 වන දින දක්වා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. මෙම වැඩපිළිවෙල යටතේ සෑම දිස්ත්‍රික්කයකම ඇති ප්‍රධාන තොග අලවිසල් සහ ගබඩා පරීක්ෂා කිරීම, සිල්ලර වෙළඳසැල් වැටලීම, ජංගම වෙළඳුන් සහ සේල් වැනි ක්‍රියාකාරකම් විශේෂ අධීක්ෂණයකට ලක් කිරීම සිදු කිරීමට නියමිතය. ඊට අමතරව උත්සව සමය තුළ පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිලදී ගැනීම් සිදු කරන ඇඳුම් පැළඳුම් විදුලි උපකරණ පිළිබඳව මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ සංගවා තැබීම පිළිබඳවද මෙම වැඩසටහන යටතේ වැඩි අවධානයක් යොමු කරන බව අධිකාරිය කියා සිටී. ඕනෑම පාරිභෝගික පැමිණිල්ලක් 19.77 අංකයට හෝ 0.11775481 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දී සිටී. දිස්ත්‍රික්ක 14කට තවමත් වියලි කාලගුණයක්, 600,000කට වැඩි පිරිසක් පීඩාවේ. දිස්ත්‍රික්ක 14කට බලපා තිබෙන වියලි කාලගුණික තත්ත්වය නිසා පවුල් 192,577කට අයත් පුද්ගලයෝ 642,245ක් පානීය ජල හිඟයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ. මොවුන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 65,095කට අයත් පුද්ගලයන් 217,062ක් පීඩාවට පත්ව ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 129,910ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 1,143ක්, මොන්රාගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 13,868ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 5,615ක්, අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 5,891ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 10,763ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 4,265ක්ද පීඩාවට පත්ව සිටිති. මීට අමතරව මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 26,809ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 26,033ක්ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 1,110ක්ද පීඩාවට පත්වැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වසරේ දෙවන කාර්තුව වන විට ඒඩ්ස් මරණ 678ක්. හරිමග කියා දෙන්න විශ්වවිද්‍යාල බොදු සංගම් සිසුන් ගමින් ගමට යාමේ සැලසුමක්. මෙම වසරේ දෙවන කාර්තුව වන විට ඒඩ්ස් රෝගය නිසා මියගිය සංඛ්‍යාව 678 දෙනෙකු බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකය පෙන්වා දෙයි. HIV වෛරසය පැතිර යාම වැළැක්වීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්ද ආරම්භ කොට තිබේ. දෙසැම්බර් පළමුවනදාට යෙදී තිබෙන ඒඩ්ස් මර්ධන දිනය නිමිත්තෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකය දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරයි.
පවුල් සෞඛ්‍ය සංවිධානය අන්තරාය කර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ HIV සමග ජීවත්වන්නන්ගේ සමිති කිහිපයක් මෙම වැඩසටහන සඳහා එක්ව සිටී. වසරේ දෙවන කාර්තුව වන විට ඒඩ්ස් රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 678ක් බවද වාර්තා වෙයි. යහපත් ජීවන පැවැත්ම තුළින් ඒඩ්ස් රෝගයෙන් පමණක් නොව සමාජ රෝගවලින්ද තොර ජීවිතයක් ගත කළ හැකි බවද ඒඩ්ස් මර්ධන ඒකකය පවසයි. මේ අතර දිවයිනේ වෙහෙර විහාර හා දහම් පාසල් මුල් කර ගනිමින් ඒඩ්ස් ඇතුළු භයානක සමාජ රෝග පිළිබඳව දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ඇරඹීමට විශ්වවිද්‍යාල බෞද්ධ සංගම් එකමුතුව සැලසුම් කර ඇතැයිද වාර්තා වේ. දුම්රිය මාර්ගය අවභාවිතයෙන් ගෙවී ගිය මාස 10ට පුද්ගල මරණ 180ක්. මෙම වසරේ ගත වූ මාස 10ක කාලය තුළ දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලින් 180 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වසරින් වසර දුම්රිය මාර්ගවල සිදුවන අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී. මෙම කාලය තුළ දුම්රිය හරස් මාර්ගවලදී රථවාහන දුම්රිය ගැටීම් 84ක් සිදුවැති අතර දුම්රියෙන් මගින් ඇදවැටීම් 76ක් සිදුවැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය මාර්ගයේ හෝ දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී අනතුරු 436ක් සිදුව තිබේ. මීට අමතරව වාහන දුම්රිය හරස් මාර්ගවල ගේට්ටුවල ගැටීම හේතුවෙන් සිදු වූ හානි පිළිබඳ සිද්ධීන් 506ක් වාර්තා වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. ගත වූ මාස 10ක කාලය තුළ පමණක් දුම්රියේ සහ දුම්රිය මාර්ගයේහි සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී සිදු වූ අනතුරු වලින් තරුණයන් 24 දෙනෙකු මියගොස් ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය අනතුරු අවම කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර දුම්රිය හරස් මාර්ග ආශ්‍රිතව මහජනතාව දැනුවත් කිරීමේ පරාවර්තිත පෝරු සවි කිරීමේ වැඩසටහනක් මේ වන විටත් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටී. රටවටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වෙහෙර විහාර ප්‍රතිසංස්කරණ ආධාර වැඩපිළිවෙලේ තවත් ආධාර ලබා දීමක් අද සිදු කෙරිණ. පූජ්‍ය කුරුඳුවත්තේ ගුණරතන හිමිපාණන් වහන්සේගේ අනුග්‍රහයෙන් අනුරාධපුර ශ්‍රී භාරතීන්ද්‍ර භික්ෂු ආයතනයේ සංඝාවාසය ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් මූල්‍යමය ප්‍රතිපාදන ලබා දීම ශ්‍රී සම්බෝධි විහාර පරිශ්‍රයේදී විහාරවාසී පූජ්‍ය අනුරාධපුරයේ ධම්මසිරි හිමිපාණන් විසින් පූජ්‍ය ඉඹුල්පිටියේ ඉන්දුවංශ හිමිපාණන් වෙත සිදු කළහ. 2018 නොවැම්බර් මස 26 දිනටේ දෙන කැප්පැටිපොළ විරුවාගේ 200 ගුණසමරුම මුල්කොට ගනිමින් කැප්පැටිපොළ උරුමය සංවිධානය මගින් ලබන 26 දින සිට 2018 නොවැම්බර් මස 26 දින දක්වා වසරක් පුරා මොනරවිල කැප්පැටිපොළ රණවිරුවානන් සැමරීම සඳහා විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. එම කටයුතු පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ පුස්තකාල ප්‍රලේඛන ආයතන ශ්‍රවණාකාරයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට කැප්පැටිපොළ උරුමය සංවිධානයේ නිර්මාතෘ ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල්ත අල්විස් මහතා, ඉතිහාස ගවේෂක සේනාරත්නද සිල්වා මහතා සහ විශ්‍රාමික යුද හමුදා නිලධාරී කපිතාන් සුදත් මඩුගල්යන මහත්තුරුන් සහභාගී විය. ලොබවටා සිදු සිදුවීම් විදෙස් පුවත් තුළින්. පොඩි දරුවන්ට තරවටු කිරීමෙන් අනාගතය අඳුර වෙන බව ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලය සමීක්ෂණයකින් හෙළි කරයි. ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලය මගින් සිදුකර ඇති අධ්‍යයනයකට අනුව කුඩා කල තරවටු කිරීම්වලට ලකූ දරුවන් වැඩිහිටියන් බවට පත්වන විට බොහෝ විට මානසික අවපීඩනයට ලක්විය හැකි බව අනාවරණය වී ඇත. මෙහරහා ඔවුන් සියදිවි හානිකර ගැනීමට තැත්කිරීම, විවිධ වර්ගයේ මද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි ක්‍රියාවන්ට යොමු විය හැකි බවත් හෙළිව තිබේ. වයිසවරුදු 19-97 අතර පුද්ගලයන් 300ක් පමණ නිදසුන් ලෙස ගනිමින් අයහපත් ළමා අධ්‍යක්ීම් සම්බන්ධයෙන් සිදු කර ඇති මෙම පර්යේෂණයට දායක වූවන් නිරන්තරයෙන් තම සෞඛ්‍ය පර්යේෂණයන් සඳහා බාහිර රෝගී සායනයන්ට පැමිණෙන්නන් වීමද විශේෂත්වයකි.
මෙහිදී ඔවුන්ගේ වයස අවුරුදු 18 වනතුරු දිවිය තුල කොපමණ වාර ගණනක් තරවටු කිරීම වලට යටත්ව ඇද්ද ඔවුන්ගේ පෞල් පසුබිම වැඩිහිටියන් විසින් සිදු කර ඇති ශාරීරික අපයෝජන බලහත්කාරකම් පැහැර ගැනීම් පහර කැම් හෝ බැනවැදීම් අපහසු කිරීම වැනි මානසිකව ලබා ඇති අපයෝජන පිළිබඳව පර්යේෂකයන් ප්‍රශ්න කොට තිබේ. මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා ප්‍රතිචාර දැක්වුවන්ගෙන් 55%කට ආසන්න ප්‍රමාණයක් මෙසේ අයහපත් අත්දැකීම්වලට භාජනය වූවන් වන අතර මේ අතර කාන්තාවන්ට වඩා පිරිමි පාර්ශ්වයේ වැඩි වශයෙන් මෙම අත්දැකීම්වලට මුහුණ දුන් අය බවද වාර්තා වේ. ඒ අතරිනුත් ආසියානුවන් ප්‍රතිශතය සුදු ජාතිකයන්ට වඩා වැඩිවීමද විශේෂත්වයකි. මෙම පර්යේෂණය මගින් සොයාගත් කරුණු මගින් සාක්ෂි සහිතව දෙමාපිය වැඩසටහන් ප්‍රවර්තනය කිරීමේ සහ මෙම ආපදාවන් සිදුවීමට පෙර වළක්වා ගැනීම සඳහා ප්‍රතිපත්ති ප්‍රවර්තනය කිරීම මගින් මෙම ගැටලු අවම කරගත හැකි බවද සොයාගෙන තිබේ. අතුරුදහන් ආජන්ටිනා සබ්මැරීනේ සොයා තවමත් මෙහෙයුම්. නාවිකයන් 44 දෙනෙකු සමග දකුණු අට්ලාන්ටික් මුහුදේ අතුරුදහන් වූ ආජන්ටිනා නෞකාව ගැන දින පහක් ගත වුවද මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බව වාර්තා වේ. එම ප්‍රදේශයෙන් නික්මුණු සංඥා දෙකක් පරීක්ෂා කළද ඒවා අතුරුදහන් වූ සබ්මැරීනෙන් නිකුත් වූ ඒවා නොවන බවද අනාවරණය වී තිබේ. සබ්මැරීනෙන් අවසන් වරට ලැබුණු පණිවිඩයෙන් කියවී ඇත්තේ එහි යාන්ත්‍රික දෝෂයක් පවතින බවය. අතුරුදහන් වූ සබ්මැරීනේ සෙවීම සඳහා රටවල් 7කට අයත් නෞකා සහ ගුවන් යානා පැය 24 මුළුල්ලේ පරීක්ෂාවල නිරත වන බවද වාර්තා වේ. ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන බවට උතුරු කොරියාවට ඇමරිකාවෙන් චෝදනා. ත්‍රස්තවාදයට අනුග්‍රහය සපයන රාජ්‍යයක් බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කොරියාව නම් කර ඇත. වසර 9කට පෙර උතුරු කොරියාව ත්‍රස්තවාදයට උපකාර කරන රටවල ලයිස්තුවෙන් ඉවත් කළද නැවතත් එම ලයිස්තුවට උතුරු කොරියාව ඇතුළත් කිරීමට කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි. ඒ අනුව උතුරු කොරියාවට එරෙහිව අමතර සම්බන්ධක පැනවීමට සහ දඩමුදල් පැනවීමටද ඇමරිකාවට ඉඩ සැලසෙයි. උතුරු කොරියාව හිතුවක්කාරී ලෙස දිගින් දිගටම න්‍යෂ්ටික අත්හදා බැලීම්වල නිරත වන බැවින් මෙම තීරණය ගත් බව ඇමරිකාව පවසයි. න්‍යෂ්ටික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ මිසයිල අත්හදා බැලීම් යනු ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්ත ක්‍රියාවල නිරතවීමක් ලෙසද ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටී. ඇමරිකානු ජනාධිපතිවරයාගේ දින 12ක ආසියානු සංචාරයේ නිමවීමෙන් සතියකට පසුව මෙම තීරණය ගැනීමද තවත් සුවිශේෂී කරුණක් වී ඇත. ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් උතුරු කොරියාව පණවන ලද නවතම සම්බන්ධක පිළිබඳ නිවේදනය කිරීමට නියමිතය. ඒ සමගින් අදට නියමිත සුසන්දේශ පුවත්තිකාශය නිමාවට පත්වෙනවා. යලිත් හෙට හමුවෙමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.